අයිබෝවන් සියලුම දෙනාට අපි අද කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ කුහර අර්ධගෝලයක ගුරුත්ව කේන්ද්‍රය උපකල්පනය කරමින් ඒකාකාර ඝන අර්ධගෝලයක ගුරුත්ව කේන්ද්‍රය කොහොමද සාධනය කිරීම කරන්න කියන එක තමයි අපි කිරීමට බලාපොරොත්තු වෙන්නේ අනුකලණය මගින් බලන්න මේ රූප සරහන දිහා මේ රූප සරහනේ නිරූපණය කරලා තියෙන ඇත්තටම ඒකාකාර ඝන අර්ධගෝලයක් මේකේ සම්පූර්ණයෙන්ම පදාර්ථය පිරීලා තමයි තියෙන්නේ එතකොට මේක මං ඊට අමතරව මෙන්න මේ රතු පාටින් නිරූපණය කරලා තියෙන්නේ අංශු මාත්‍ර කොටස විදියට සලකලා තියෙන කුහර අර්ධගෝලය කුහර අර්ධගෝලය එතකොට මෙන්න මේ අංශු මාත්‍ර කොටස විදියට අරගෙන තියෙන්නේ අරය සිම්පල් x වෙච්ච කුහර අර්ධගෝලය එතකොට මෙන්න මේකේ දැන් මෙතන ඉඳලා මෙතෙන්ට මනින දුර x නිසා මම මෙන්න මේ ඊටා කුඩා දුර dx ලෙස අරන් තිනවා ඒ කියන්නේ අදාළ කුහර අර්ධගෝලයේ ඝනකම විදියට dx කියන ඊටා කුඩා දුර තමයි අරන් තියෙන්නේ එතකොට මේ අපි සලකලා තියෙන අංශු මාත්‍ර කොටස වෙන මෙන්න මේ කුහර අර්ධගෝලයේ සෑම තැනකම ඝනකම වෙන්නේ dx ම තමයි සෑම තැනකම ඝනකම වෙන්නේ dx ම තමයි එතකොට බලන්න අපි හොයාගෙන තියෙනවා කුහර අර්ධගෝලයක ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්නේ අරයෙන් හරි අඩකින් කියලා. ඒ නිසා මම මේ ලකුණු කරගෙන තියෙනවා මෙන්න මේ ආධාරක කේන්ද්‍රයේ ඉඳලා මේ කුහර අර්ධගෝලයේ ගුරුත්ව කේන්ද්‍රයට තියෙන දුර x බෙදීම 2යි කියලා. මේ කුහර අර්ධගෝලයේ අරය සිම්පල් x1 නිසා මෙන්න මේ ගුරුත්ව කේන්ද්‍රයට දුර x බෙදීම 2යි කියලා අපිට ගන්න පුළුවන්. එතකොට අපි මෙන්න මේ කුහර අර්ධගෝලයේ ස්කන්ධය තමයි මේ dm කියලා ලකුණු කරලා තියෙන්නේ. නැත්තම් අංශු මාත්‍ර කොටස විදියට සලකන කුහර අර්ධගෝලයේ ස්කන්ධය තමයි අපි dm ලෙස අරගෙන තියෙන්නේ. මේ ඝන අර්ධගෝලය සලකුවයින් පස්සේ ඒ ඝන අර්ධගෝලයේ අරය සිම්පල් a ලෙසත් ඝනත්වය rho ලෙසත් අපි අරගෙන තියෙනවා. අපි මේ අනුකලණය මගින් මේකේ ගුරුත්ව කේන්ද්‍රය හොයන්න කලින් අපි මෙන්න මේ වාක්‍ය ලියුවනම් හොඳයි. ඝන අර්ධගෝලයේ අංශු මාත්‍ර කොටස ලෙස අරය සිම්පල් x වන කුහර අර්ධගෝල කොටසක් සලකමු. එහි ස්කන්ධය dm නම් කියලා ලියලා බලන්න අපිට dm සඳහා ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. ඇත්තටම මේ කුහර අර්ධගෝල කොටසේ පවතින්නේ පෘෂ්ඨයක් පමණයි. ඒ කියන්නේ පදාර්ථය තියෙන්නේ මේ පිටත පෘෂ්ඨය තුල පමණයි. ඒ නිසා අන්නේ පිටත පෘෂ්ඨයේ වර්ගඵලය අපිට ලියන්න පුළුවන් 2πx² ලෙස 2πx² ලෙස මේ ඒ කියන්නේ කුහර අර්ධගෝලයේ වර්ගඵලය ලියන්න පුළුවන් ඊට පස්සේ ඒක dx මගින් ගුණ කිරීමෙන් ඒ කියන්නේ මේකේ ඝනකම මගින් ගුණ කිරීමෙන් අපිට පරිමාව සොයා ගන්න පුළුවන් පරිමාව ඝනත්වයෙන් ගුණ කිරීම මගින් අදාළ dm කියන මෙන්න මේ අංශු මාත්‍ර කොටසේ ස්කන්ධය අපිට ලබා ගන්න පුළුවන්. ඒ අරෙන්න අපි දැන් දන්නවා මේ ගුරුත්ව කේන්ද්‍රය හොයන්න අපි පාවිච්චි කරන සූත්‍රය. ඒක තමයි x බා සමානයි අනුකල x dm / අනුකල dm. මේකේ සීමා විදියට ගන්න ඕන දැන් මේක විචල්‍ය රාශිය විදියට අරගෙන තියෙන්නේ අපි x කියන එක. එහෙනම් x වෙනස් වෙන්නේ x පටන් ගන්න මෙතනින් අවසාන වෙන්නේ මෙතනින්. එන x ගියාගේ මෙතෙන්දි බිඳුවයි මෙතෙන්දි සිම්පල් a. ඒ නිසා අපි x ගේ සීමා විදියට ගන්න වෙන්නේ බිඳුවේ සිට a දක්වා. එහෙනම් දැන් අපිට මේ සූත්‍රයේ x බා සමානයි බිඳුවේ සිට a දක්වා මේ සිම්පල් x කියන්නේ ඇත්තටම අංශු මාත්‍ර කොටසට මේ අදාළ මූල ලක්ෂයේ සිට පවතින දුර. අංශු මාත්‍ර කොටසට මේ අංශු මාත්‍ර කොටසේ ගුරුත්ව කේන්ද්‍රයට මූල ලක්ෂයේ සිට පවතින දුර තමයි අපි සිම්පල් x ලෙස ගන්නෙ. එහෙනම් මේකට අදාළව මේ සිම්පල් x ගේ අගය x බෙදීම 2යි. ඒ නිසා x බෙදීම 2 මං ආදේශ කරා. ඊට පස්සේ dm කියන ප්‍රකාශනය අපි 2πx² dx rho ලෙස හොයාගෙන තියෙනවා. එතකොට ඒ දේ මෙතෙන්ට ආදේශ කරලා තියෙනවා. ඊට පස්සේ යටටත් බලන්න බිඳුවේ සිට a දක්වා dm වෙනුවට ආදේශ කරන්න පුළුවන් 2πx² dx rho ලෙස. ඊට පස්සේ බලන්න මේ 2πට 2π කැපිලා යනවා මේ rho rho කැපිලා යනවා. ඊට පස්සේ මේ x x² ගුණ කරාම x ඝනයක් එනවා.
ඊට අමතරව මේ මෙතන තියෙනවා භාගයක් අන්නේ භාගය මම ඉස්සරහට අරගෙන ලියලා තියෙනවා ඊට පස්සේ යට ඉතුරු වෙන x වර්ගයක් පමණයි ඊට පස්සේ x බා සමානයි භාගයේ වාරයක් x ගණේ අනුකලනය කියන්නේ ඇත්තටම x ගේ 4 වෙනි බලය බෙදීම 4 ඊට පස්සේ අපිට සීමාව බිඳුවේ සිට a දක්වා ඒ වගේම යට තියෙන බලන්න x වර්ගයේ අනුකලනය කියන්නේ x ගණයේ බෙදීම 3 එතකොට බිඳුවේ සිට a දක්වා තමයි අදාළ සීමාව තියෙන්නේ බිඳුවේ සිට a දක්වා තමයි අදාළ සීමාව තියෙන්නේ අපි බලමු මෙතනින් පස්සේ කොහොමද සීමාව ආදේශ කරන්නේ කියලා අනිවාර්යෙන් සීමාව ආදේශ කරද්දී උඩ සීමාව තමයි මුලින් ආදේශ කරන්න ඕන යට සීමාව තමයි ඊට පස්සේ අපි ආදේශ කරන්නේ එතකොට බලන්න මුලින්ම මේ උඩ තියෙන සීමාව සිම්පල් a මේකට ආදේශ කරාම අපිට ලැබෙන්නේ a ගේ 4 වෙනි බලය බෙදීම 4 a ගේ 4 වෙනි බලය බෙදීම 4 අපිට ලැබෙනවා ඊට පස්සේ බිඳුව ආදේශ කරාම අපිට ලැබෙන්නේ මෙතනින් බිඳුවක් ඍණ බිඳුව බෙදීම යට අපිට ලැබෙනවා උඩ සීමාව ආදේශ කරාම a ඝණය බෙදීම 3ක් a ඝණය බෙදීම 3ක් ඍණ බිඳුව ආදේශ කරොත් මෙතෙන් එනවා බිඳුවක් ඔය විදිහට තමයි අපිට ලැබෙන්නේ ඊට පස්සේ බලන්න x බා සමානයි බලන්න භාගයේ එහෙමම තියාගන්නව මේ බිඳුව අඩු කරා කියන එක තේරුමක් නැහැ අත්තටම අපිට ලියන්න පුළුවන් a ගේ 4 වෙනි බලය බෙදීම 4 ලෙස ඊට පස්සේ බෙදීම යට a ඝණය බෙදීම 3 ඊට පස්සේ x බා සමානයි a උඩ එන්නේ a ගේ 4 වෙනි බලය බෙදීම 2 4ෙන් වැඩි කරාම a ගේ 4 වෙනි බලය බෙදීම 2 4ෙන් වැඩි කරාම 8යි බෙදීම ඒගේ ඝණය බෙදීම 3 ඒ විදිහටම එනවා අපිට මේ ඒගේ 4 වෙනි බලයට ඒගේ ඝණය කපලා දාන්න පුළුවන් එක එකක් ඉතුරු වෙනවා ඊට අමතරව මෙන්න මේ 3 ගුණ වෙනවා මේ උඩ පදයෙන් මේ 3 උඩ පදයෙන් ගුණ වෙනවා ඊට පස්සේ මේ 8 යටට යනවා මේ 8 ගුණ වෙන්නේ මේ පදයෙන් ඒ නිසා 8 යටට යනවා එහෙනම් අපිට මේක සුළු කරයින් පස්සේ අවසාන උත්තරේ විදිහට 3යි a බෙදීම 8ක් ලැබෙනවා අපිට කලින් ඔප්පු කිරීමේදී වගේම ඒකාකාර ඝන අර්ධ ගෝලයක ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටන්නේ අදාළ ආධාරක කේන්ද්‍රයේ ඉඳලා 3යි a බෙදීම 8ක දුරින් කියලා අපිට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ array simple a නම් array simple a වෙච්ච ඝන අර්ධ ගෝලයක ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටන්නේ ආධාරක කේන්ද්‍රයේ ඉඳලා 3යි a බෙදීම 8කින් කියලා කියන දේ අපිට මෙතනදිත් ඇවිල්ලා තියෙනවා. අපි මේ දේ විභාග පේපරය සඳහා කරනවා නම් කරන්න ඕන අනිවාර්යෙන් විභාග පේපරය තුල කියලා තියෙනවා නම් පමණයි නැතුව අපිට ඕන විදියට කරන්න බෑ නැත්තම් අපි අර කලින් සිද්ධාන්තයේ පරිදි ඒකාකාර ඝන අර්ධ ගෝලයක ගුරුත්ව කේන්ද්‍රය හොයන ආකාරයට ඔප්පු කිරීම කරන්න ඕන අපිට ඒකාකාර කුහර අර්ධ ගෝලයක ගුරුත්ව කේන්ද්‍රය උපකල්පනය කරමින් ඒකාකාර ඝන අර්ධ ගෝලයක ගුරුත්ව කේන්ද්‍රය ලබා ගන්න කියලා තිබුණොත් පමණයි මෙම ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. නැතුව කොහොමවත් පාවිච්චි කරන්න එපා.